අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමින්දලක් මලදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අනුග්‍රහය ප්‍රබල් නැති ඩබල් එස් එකක් දාගන්න. හැම මාසෙම ඩබල් පොලියක් දෙන සම්පත් ඩබල් එස්. පාර්ලිමේන්තුව විසිරුවයි. හසිනා ආය එන්නේ නැහැ කියයි. ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නිවසකටත් ගිනි තියයි. ජාතික ජනබල වේගය ඇපතියයි. තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම නව්වනදා දක්වා ආය දීර්ඝ කරන්නේ නැහැ. කොමිසමේ සභාපති කියයි. 9 වෙනි දිනෙන් පසුව නැවත මෙම කාල සීමාවේ දීර්ඝ කිරීමක් සිදුවන්නේ නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් පාලන ලේකම්වරුන් මැතිවරණ කොමිසමට මාධ්‍ය උපමාන ගැසට් කෙරේ. දවස් 5ට පැමිණිලි 99ක්. ජනාධිපති අර්බුදයේ කොටසක් මිස විසඳුමේ කොටසක් නෙවෙයි චරිත කියයි. ලෙඩේ කොටසක් එතුමා. දෙමළ දේශපාලන පක්ෂ රසක සහය සජිත්ට. සජිත් ප්‍රේමදාසතුමාට සම්පූර්ණ සහාය දෙන්න තීරණ කළ දිනවා. ඇඳුම් නැතිව රනිල් ගාවට ගිය අය ගැන කියන සුජීව. මට කලිසමක් ඇඳ ඉන්න ලැජ්ජයි. වක්කුඹුරගේ සහයත් රනිල්ට. ඉදිරි අවුරුදු 5ත් එතුමාට සහයෝගය ලබා දෙන්න අපි කටයුතු කරනවා. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට. මහින්දගේ ආශිර්වාදය ඇතිවයි අපි මේක කරන්නේ බන්දුල කියයි. එතුමගේ ආශිර්වාදය ලබාගත්. පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල නෑ. නවවන විධායක ජනපති අපි ඉදිරිපත් කරන්නේ සාගර කියයි. පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් ගැන මැතිවරණ කොමිසම අර්බුදයක නීතිපතිගෙනුත් උපදෙස් පතයි. මම ආවේ කාගේවත් ඡන්ද කඩන්න නෙවෙයි කියන දිලිප්ගෙන් අනුරටත් අභියෝගයක්. මම ඔහුට අභියෝග කරනවා අද ඔබගේ නාලිකාවේ ඔය කිනම් හෝ චෝදනාවක් ඔහුට ප්‍රසිද්ධ මාධ්‍යයකදී මම නැති තැනක හරි කියන්න. හැබැයි හරියට කියන්නට ඕන. මගේ නම කියලා, සිදුණු වංචාව කියලා ඒක කියන්නට ඕන. ව්‍යවස්ථාව උල්ලංඝනය හා මැතිවරණ නීති කඩකිරීමක් ගැන කියන කිරියල්ල. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුළු ලංකාවෙම ඉන්න ප්‍රාදේශීය වාර්තාකරුවන් ක්වෝටර්ස් හෙඩ්කෝටරේට කැඳවලා තියෙනවා. මැතිවරණ ව්‍යාපාරයට ඒ අයගේ සහයෝගය ලබා ගැනීම සඳහා. විදේශීය සමාගමකට ටෙන්ඩර් දුන් ඊ පාස්පෝර්ට් එකේ ටෙන්ඩරේ ඉඳලම අද තියෙන පොලිම දක්වා ඊයා කියලා අද ටෙලිවැකියෙන්. 20:40 කාබන් විමෝචනය නැති රටක් හදන්න හදන ජනපති. ජේෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් සහ ස්ථාවර තැන්පතු ගැන කතා කරන සජිත්. විශ්‍රාමික ප්‍රජාවට විශේෂිත වූ පොලි අනුපාතයක් දැන් තියෙන 7.5% 15% කරනවායි කියන. නමුත් ඒකට විසඳුමක් නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වතු කම්කරුවන්ගේ 1700ක වැටුප දොළොස්වනදා දුන්නේ නැතිනම් අපි තීන්දුවක් ගන්නවා. වඩිවේල්ගෙන් අනතුරු ඇඟවීමක්. අපිව නිකන් සේල් දානවා. දොළොස්වනදා පස්සේ අපි තීන්දුව తీරන ගන්න පත් වෙනවා. ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ටත් දැනුම් දීමක්. වීගබඩාවට පැන්න චීන්නු මගේ සම්බන්ධයක් නැහැ අමරවීර කියයි. මේ වගේ අසත්‍ය පට්ටපල් බොරු ප්‍රකාශ නිකුත් කරන්න එක ඉතාමත් වැරදි. මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් අතුරු තහනම් නියෝගය දීර්ඝ කරයි. හිරෝෂිමාවට බෝම්බ හෙලා අදට වසර 79යි. අනුග්‍රහය ප්‍රබල් නැති ඩබල් එස් එකක් දාගන්න. හැම මාසෙම ඩබල් පොලියක් දෙන සම්පත් ඩබල් එස්. අද ප්‍රථමයෙන් අවධානය විදේශ පුවතක් වෙතයි. බංග්ලාදේශ පාර්ලිමේන්තුව අද පස්වරුවේ විසිරුවා හැරුණා. ඒ අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහායි. සති ගණනාවක් පුරා අඛණ්ඩව පැවති ආණ්ඩු විරෝධී සටන් ව්‍යාපාර ඊ අවසන් වුණේ අගමැතිනි ෂේක් හසීනා ඉන්දියාවට පලා යාමත් සමගයි. ඇය දේශපාලන දිවියෙන් සමුගන්නා බවයි ඇගේ පුත්‍රයා ප්‍රකාශ කර ඇත්තේ. බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවාහරින් ලද බව එරට ජනාධිපති කාර්යාලය අද පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා. එරට අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වේ රටින් පලාගිය පසු ඇය නිරපහරින් ලෙස ඉල්ලා ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. විරෝධතාවේ නිරත ශිෂ්‍ය නායකයන් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට නියමිත කාල සීමාවක් නියම කර පැය කිහිපයකට පසුව ඔවුන්ගේ නියමිත කාල සීමාව සපුරා නොගත හොත් දැඩි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවටයි අනතුරු අඟවා තිබුණේ. ෂේක් හසීනා අගමැති දොරෙන්
ඉල්ලා අස්වීමෙන් පසු නොබෙල් සාමත්‍යාගලාබී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයකට නායකත්වය ලබා දිය යුතු බවද ශිෂ්‍ය විරෝධතාකරුවන් සඳහන් කර තිබුණා. ෂේක් හසීනා ඉන්දියාවට පලා ගොස් සිටින අතර ඇය සිටින ස්ථානය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවන බව බංග්ලාදේශ ජනාධිපති මුහම්මද් ෂහබුදීන් අද සඳහන් කර තිබුණා. ඒ අනුවයි අද පස්වරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ. බන්දරාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය කලිඩා ෂියා නිදහස් කිරීමටද එරට ජනාධිපතිවරයා පියවරගෙන තිබුණා. බංග්ලාදේශ ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ විපක්ෂයේ සියලු දේශපාලඥයන් නැතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසයි. විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මස්රූපි බින් මොර්ටසාගේ නිවසටද ගිනි තබා තිබුණා. මසකට අධික කාලයක් බංග්ලාදේශ රජයට එරෙහිව ඉල්ල වූ ජනතා විරෝධතා ඊයේ අවසන් අදියරට එළඹුණේ අගමැතිනි ෂේක් හසීනා සිය වසර 15ක අඛණ්ඩ පාලනය අතහැර දුරින් ඉල්ලාස්වී රටින් පලා යාමෙන් අනතුරුවයි. ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදුණු ජනතාව එහි දේපළවලට හානි කර නිල නිවසේ භාණ්ඩ පවා රැගෙන යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. පසුව විරෝධතාකරුවන් බංග්ලාදේශ පාර්ලිමේන්තුවටද ඇතුළු වී තිබුණා. ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඊයේ පස්වරුවේ සිට පැය 6කට වසා දැමුණේද ප්‍රචණ්ඩ ක්‍රියා හේතු වෙනුයි. විරෝධතාකරුවන් ඉන්දිරා ගාන්ධි සංස්කෘතික මධ්‍යස්ථානයට මෙන්ම මංගබන්දු අනුස්මරණ කෞතුකාගාරයටත් ගිනි තබා තිබුණා. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇතැම් අවස්ථාවලදී සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා වර්ධනය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඇතැම් පිරිස් හින්දු ජනතාවගේ නිවාසවලට සහ හින්දු කෝවිල්වලට ප්‍රහාර එල්ල කර තිබුණා. සුළුතර හින්දු ප්‍රජාව ආරක්ෂා කිරීමේ අරමුණින් හමුදාව මෙන්ම ඇතැම් ඉස්ලාමීය පූජකවරු සහ මුස්ලිම් ප්‍රජාවද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඩකාහි පිහිටි ෂේක් හසීනාගේ පියාවන හිටපු ජනාධිපති ෂේක් මුජිබ රහ්මාන්ගේ පිළිරුවද ජනතාව මේ වන විට විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙතර ශ්‍රී හසීනාගේ පුත්‍රයා පවසා ඇත්තේ සිය මව යලි කිසි දිනක දේශපාලනයට නොයනු ඇති බවයි. මේ වන විට බංග්ලාදේශයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවෙන් පීඩාවට පත් වී සිටින පවුල්වලට සහ ජනතාවට සිය බලවත් සංවේගය පළ කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිද පවසනවා. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී බංග්ලාදේශ ජනතාව සමග හදවතින්ම බැඳී සිටින බවයි ඔහු සිය එක්ස් කිනුමේ සටහනක් දක්වමින් සඳහන් කර ඇත්තේ. දැන් අවධානය දේශීය පුවත් වෙත. ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන ගැසට් කර තිබෙනවා. අදාළ උපමාන අනුව සියලු ජනමාධ්‍ය කටයුතු කිරීම ඉතා වැදගත් බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. මේ අතර මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක වෙනුවෙන් අද ඇප තැන්පත් කෙරුණා. 2024 එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ජාතික ජනබලවේගය අද ඇප මුදල් තැන්පත් කළා. එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප තැන්පත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසකුයි. ජාතික ජනබලවේගය අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් අද ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප තැන්පත් කරන ලැබුවා. 15 වෙනිදා නාගරජන පාරගොඩ ලෑස්තිලා ඉන්නේ. මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් අනුරට රට බාර දෙන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම අද තිබුවා. අපි ලෑස්ති රටේ ජනතාවත් එක්ක අනුරට රට බාර දෙන්න. මේ රටට සමාජ සාධාරණත්වය ගරු කරන පැහැදිලි දැක්මක් තියෙන ශිෂ්ට සම්පන්න පාලනයක් ගේන්න පුළුවන් නායකයෙක් තෝරගන්න අපිට අවස්ථාව එනකන් අවුරුදු ගාණක් අපි වැඩ කරා. අවුරුදු ගාණක් අපි බලාගෙන හිටියා. දැන් මේ මොහොත එන්න ලං වෙනවා. මේ රටට අවස්ථාවක් එනවා. මේ රටට ඓතිහාසික වෙනසක් ගේන්න, ඓතිහාසික පරිවර්තනයක් වෙනුවෙන් අපේ රට ශිෂ්ට සම්පන්න තැනකට ගෙනියන්න පුළුවන් නායකයෙක් පත් කරගන්නේ අවස්ථාව වෙනවා. ඇප තැන්පත් කිරීමේ කටයුතු ලබන 14 වනදා මධ්‍යාහන 12:00 අවසන් වනවා.
නාම යෝජනා බාර ගැනීම 15 වනදා උදෑසන 9 සිට 11 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දා ආයුධම්පත් බාර ගැනීම එළමෙන 9 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ තැපැලේදී සිදුවිය හැකි ප්‍රමාද වීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනුයි. කෙසේ වෙතත් 9 වනදායින් පසු මෙම කාලයේ කිසිවිටකත් දීර්ඝ කරන්නේ නැති බවයි මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක ප්‍රකාශ කළේ. තැපැලේදී සිදුවිය හැකි ප්‍රමාදයන් සහ බොහෝ දිනෙකගේ ඉල්ලීම මත ඒ දිනය 9 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේ දිනවල බාර දෙන තැපැල් ඡන්ද ආයුධම්පත් තැපැලට බාර නොදී කෙලින්ම ඒ අදාළ තේරීම් බාර නියදාරින් වෙත අතින්ගෙන ගොස් බාර දීම වඩාත්ම සුදුසුයි. ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම 9 වෙනි දිනෙන් පසුව නැවත මෙම කාල සීමාවේ දීර්ඝ කිරීමක් සිදුවන්නේ නැහැ. මේ අතර ගත වූ දින පහක කාලය තුළ මැතිවරණ ආශ්‍රිත පැමිණිලි 99ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝනය කිරීම වලට අදාළවයි එම පැමිණිලි ලැබී ඇත්තේ. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා. මේ අතර ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන ගැසට් කර තිබෙනවා. ජනාධිපතිවරණයේදී ප්‍රවෘත්ති වාර්තා කිරීම, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව සෑම මාධ්‍ය ආයතනයක්ම ස්වකීය ප්‍රවෘත්ති විකාශ, පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් වැඩසටහන් ප්‍රචාරය හෝ විකාශය කිරීමේදී නිවැරදි, සමතුලිත මෙන්ම අපක්ෂපාතී තොරතුරු ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද මතු දැක්වෙන මාධ්‍ය උපමාන නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න සහ විද්‍යුත් මාධ්‍යවල අපක්ෂපාතීත්වය පිළිබඳව නිරීක්ෂණය හා නිර්දේශ ලබා දීමේ නියෝජිත කමිටුවක්ද පත් කරන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. සෑම රූපවාහිනී ආයතනයක්ම සහ ගුවන් විදුලි ආයතනයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මධ්‍යස්ථ හා අපක්ෂපාතී විය යුතුයි. තරඟ කරනු ලබන යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට අගතියක් නොවන පරිදි හා වාසිදායක තත්ත්වයක් ඇති නොවන පරිදි දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ගුවන් කාලය ලබා දීම සිදු කළ යුතුයි. ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය සහ සෙසු වාර්තා පිළිබඳ විද්‍යුත් මාධ්‍ය මගින් අදහස් දැක්වීම් වලදී දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙක් හෝ ප්‍රවර්ධනයට අගතියට පත්වන අයුරින් අදහස් දැක්වීමක් සිදු නොකළ යුතුයි. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන හෝ නිවේදනය කරනු ලබන සෑම තැනැත්තෙක්ම පුවත්පත් සිරස්තල සහ කාටුන් විස්තර ඉදිරිපත් කිරීමේදී එක් පාර්ශවයක් ප්‍රවර්තනය කිරීමට හෝ තවත් පාර්ශවයකට අගතියට පත්වන අයුරින් පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මේ මැතිවරණ සමයේ මාධ්‍යයට විශේෂ වගකීමක් ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා. මැතිවරණයේ සාධාරණත්වයේ තහවුරු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ ජනාධිපතිවරණ විශේෂම 20/22 ඒ අරගලයෙන් පසු ජනතාවට මැතිවරණයක් ඡන්දයක් ලබා දෙන පළවෙනි අවස්ථාව. ඉතින් ඒ නිසා මම හිතන්නේ විශේෂ වගකීමක් මාධ්‍යයට තියෙනවා මේ පිළිබඳව සාධාරණයක් කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ සඳහන් වෙලා තියෙනවා මේ රටේ පුරවැසියන්ගේ අස්පර්ශනීය උරුමයන් ගැන. නිදහස, සමානාත්මකතාවය, යුක්තිය, මූලික මානවයිතිවාසිකම්, අධිකරණයේ ස්වාධීනත්වය. ඒ වගේම මේ රටේ නඩු තීන්දු තියෙනවා ඡන්ද කියන්නේ මේ රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම් වල කොටසක් කියලා. ඉතින් මේ වගන්ති ආශ්‍රිතව තමයි මම හිතන්නේ මේ රටේ මාධ්‍ය විශේෂ වගකීමක් තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. තිරසාර ආර්ථික සංවර්ධනයක් කරන්න නම් ඒ රට නීති ආධිපත්‍යයට ගරු කරන, මූලික මානව හිමිකම් වලට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් විය යුතුයි. එහෙම නැතුව ඒ තිරසාර ආර්ථික සංවර්ධනයක් වෙන්න බෑ. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබෙනවා. මනෝ ගණේෂන්, පල්නි දිගම්බරන්, විරාධ ක්‍රිෂ්ණන් ඇතුළු පිරිසකුයි මෙම තීරණය ගෙන ඇත්තේ. දෙමළ ප්‍රදේශ සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ ඒකවත තීරණය අනුව අපි මෙවරේ ජනාධිපතිවරණයේ අවස්ථාවේදී අපේ සම්පූර්ණ සහය සහ සහභාගිත්වය සමගි ජන සන්ධානයේ නායක සයි ප්‍රේමාස මැතිතුමාට ලබා දෙන බව ඉතාම සතුටින් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ශ්‍රී ජාතික රාමුව තුළ අපි ජනතාව අරන් එන්න ඕන. තවමත් අපේ රටේ අපි පොරවෙසි ප්‍රශ්නය නීති අනුකූල නැති වුණාත් ඇති. තවමත් අපේ රටේ ජනතාවට සම්පූර්ණ වෙච්ච පොරවෙසි බව ලැබෙලා නැහැ. එතරම් මෙතන අඩුපාඩු තියෙනවා. ලොකු ලයිස්ට්ස්වත් තියෙනවා. ඒ නිසා අඩුපාඩුක් මතාගෙන
සෑම ශ්‍රී ලාංකිකයට ලැබෙන ඓතිහාසිකම ඒ ආකාරයෙන්ම අපිටත් ලැබෙන්න ඕන කියලා හිතනවා. අපි ශ්‍රී ලංකාව රාමෝත්‍ර පිට යන්න නෑ උත්සාහ කරන්නේ. ඇතුළ එන්න උත්සාහ කරන්නේ. ඒ සතර වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව තුළ කොන්න මෙන්න බලාගෙන සිදු වෙනවා. අපි සජිත් ප්‍රේමදාස තුමාට සම්පූර්ණ සහාය දෙන්න තීරණ කළා තියෙනවා. අපි දේශපාලන මණ්ඩල තීර්ක සාකච්ඡා කරලා ඒක තීරණ අරන් දීනේ. එතවසම සජිත් ප්‍රේමදාස කියන්නේ මෙරටේ අවංග නායකයා. එතුමාගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස මෙතුමා තමයි අපි ජනතාවට ප්‍රවේශිකම දුන්නේ. අපි ජනතාවගේ ප්‍රවේශිකම උදුරගන්නකොට ඊට පස්සේ එතුමාය වෙලා තමයි දුන්නේ. ඒක නිසා අපිට දෙඩේ විශ්වාස තියෙනවා එතුමා තාත්තා වගේ මේ ජනතාවට හෙතර සේවය කරයි කියලා. ඒක නිසා අපි සම්පූර්ණ සහාය දෙනවා සජිත් ප්‍රේමදාසට. සැප්තැම්බර් මාසේ 22 පස්සේ මේ රට ඔරු නැතුව මේ හොඳ ආණ්ඩුවක් ගෙනියනවා කියලා මම විශ්වාස තියෙනවා. බොරු වලින් සහ කවි වලින් මේ ජනාධිපතිවරණය බේර ගන්න ඕන. රටට පෙන්වන්නේ ලෙඩේ වෙනම තියෙනවා මම එළියෙන් ආපු දොස්තර වගේ. සම්පූර්ණ මිත්‍යාවක්. ලෙඩේ කොටසක් එතුමා. මේ වෙන කවුරුවත් මේ රට බාරගත්තේ නැහැ. ඒ නිසා මට ගන්න උනා කියලා. ඒකත් පට්ටපල් බොරුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙන කාටවත් දෙන්න කැමති වුණේ නැහැ. දැන් කරලා තියෙන්නේ රාජපක්ෂ පක්ෂය සම්පූර්ණම අවුල් කරන තැනට තමයි දැන් ගමන් කරලා තියෙන්නේ. ඒක එතුමාලටත් හොඳ වැඩේ වුණේ. ආර්ථික ඔස්තරලා නම් ඉන්නේ. ඔය කියන අවුරුදු දෙක ඇතුලේ විශාල ආර්ථික දියුණුවක් තියෙන්න ඕනනේ. එහෙම මුකුත් නැහැ. ලෙඩේට එතුමා ගාව බේත් නැහැ කියන එක එදත් පෙන්නවා, මේ අවුරුදු දෙකෙත් පෙන්නවා. ඉතින් අනාගතේටත් බේතක් නැහැ. එතුමා මේ අර්බුදයේ කොටසක් මිසක විසඳුමේ කොටසක් නෙමෙයි. දැන් මේ වෙලාවේ පොහොට්ටු වෙන්නේ ඇමතිවරු කියන්නේ ඇත්තටම අර ඉන්ටර්වල් එකක ඉන්න කට්ටියක් වගේනේ. එතුමාලට ලොකු දේශපාලන අනාගතයක් නැහැ. සති පහකට ඉස්සෙල්ලා ඉල්ලා අසුනත් එකයි, සති පහක ඉඳලා ජනාධිපති ඡන්දේ පෙරදුනාම ගෙදර ගියත් එකයි. දෙක ලොකු වෙනසක් මට නම් පේන්නේ. ජනාධිපති වේරයට බැන්න හොරා, මගඩියා, මගෝඩියා, විල්ලැජ්ජ නැති නායකයා මේ ඔක්කොම කියපු එතුමා පිටිපස්සේ යනවා දැක්කම ඇත්තටම මට ලැජ්ජයි. මට කලිසමක් ඇඳගෙන ඉන්න ලැජ්ජයි. මම නම් ජීවිතේට ඔහොම දේශපාලන යන්නම් කරන්නේ. මොකා හරි ගමන්නේ ප්‍රතිපත්තියක් නැති උන් ඉන්නවා නම් රනිල් වික්‍රමසිංහද, මහින්ද රාජපක්ෂද, රෝහිත අබේවර්ධනද කියලා බලන්න එපා. අතු ගාලා අය දේශපාලනය නොකරන මේ පාර ඔබතුමන්ලා ඔබතුමන්ලාගේ කතරේ පාවිච්චි කරන්න කියන ඉල්ලීම කරනවා. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කර තිබෙනවා. තවත් පාර්ශ්ව කිහිපයක් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කළ බවයි අද පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කෙරුණේ. අපි දීපු වගකීම අපිත් සමග එකතු වෙලා එතුමා ඉෂ්ට කිරීම නිසා ඉදිරි අවුරුදු පහෙත් එතුමාට සහයෝගය ලබා දෙන්න අපි කටයුතු කරනවා. මහජන නියෝජිත හැම වෙලේම ජනතාවගේ ඉල්ලීමට ඇහුම් කන් දෙන්න ඕන. යම් පිරිසකට මහජනතාවගේ ඉල්ලීම තේරුම් නැති වුණාට ඒක තේරෙන වැඩිම පිරිසක් අද වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා. එතුමා අනාගත දරුපරපුරට හොඳ රටක්, ඒ වගේම තරුණ තරුණයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න එයට රැකියාවක් ලබා දෙන වැඩ පිළිවෙලක් එතුමා ආරම්භ කරයි. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා ඉදිරි කරන්නේ කරන්න පුළුවන් අඩු විතරයි. අපි නවජනතා පෙනුමන ඇටියට මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහයි ජනාධිපතිතුමාට සහයෝගය දෙන්නේ විකල්ප නැත, රනිල් ලැත. රනිල් තමා එකම විකල්පය මේ රටේ ඉදිරි අනාගතයේ සුකිදමිකුද කරන. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාමත් අභීතව බාර ගන්න කීප වෙලාවේ විනාඩි 18ක් වැනි කෙටි කාලයක් තුලදී සාකච්ඡා කරලා මේ වැටිච්චරට බාර අරගෙන අද ස්ථාවර තත්වයකට ගෙනල්ලා තිනවා. එදා ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන අවස්ථාවේදී කිසිදු පුද්ගලෙක් ඉදිරිපත් උනේ නැහැ ඒ අභියෝගය බාර ගන්න. වර්තමාන ජනාධිපතිවරයා ඒ අභියෝගය බාරගත්තා. විශේෂයෙන්ම මේ රටේ ඉන්න තරුණ පරපුර සම්බන්ධයෙන් ඉදිරියේ රට පවතිය යුත්තේ කෙසේද, ඔවුන් මේ රටේ සංවර්ධනයට මේ ආර්ථිකයේ ගොඩනැගීමට දායක විය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව පහුගිය කාලවකවානුවේම එතුමා තමුන්ගේ මතය සඳහන් කරා. මේක බාරගෙන කරන්න ඕන ඉදිරියට එන්න අවශ්‍ය කරන්නේ තරුණ පරම්පරාව කියන එක. අපිට අත්දැම් බැලීම් කරන්න කාලයක් නැහැ. අපේ ජීවිතේ දැන් අවුරුදු 10ක්ම අපි දැනුවත් අපි නායකයෝ 3-4 දෙනෙක් පත් කරගත්තා. හැබැයි එක්කෙනෙක්වත් සාර්ථක වුණේ නැහැ. අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේවත් හොඳ නායකයෙක් මෙරටට බිහි වෙයි කියලා. තවත් අවස්ථාව තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාට මේ ආණ්ඩුව තවත් වසර 5ක් කරගෙන යන්න. ජනාධිපති වරණේදී ඔහුව තෝරගෙන මහමැති වරණේදී මේ සියලු ඔය දූෂිතයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා තුගල ගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට දින ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරකාරිය වසම් පවසනවා. මේ අතර තමන් ඇතුළු කණ්ඩායම රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට එක් වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය ඇතිව බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෙට දිනේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. නෙළුම් මාවත පිහිටි පක්ෂ කාර්යාලයේදී ඒ වෙනුවෙන් උත්සවය හෙට උදෑසන 7 සිට පැවැත්වෙන බවයි පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ අද පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. හෙට උදෑසන සුබ මොහොතින් අපි සියලු කටයුතු සූදානම් කරගෙන යනවා. හෙට ජනතාවට ඒ සුභාරංචි අපි ලබා දෙනවා. ඒ වගේම හෙට අපි ප්‍රකාශයට පත් කරනවා ශ්‍රී ලංකාවේ නමවන ජනාධිපතිවරයා වෙන පුද්ගලයාගේ නම. ඒ කියන්නේ පොහොට්ටු අපේක්ෂක ඉදිරිපත් කරනවා. අනිවාර්යෙන් ඉදිරිපත් කරනවා. දැන් හෙට නැකතක් එහෙම බලලද මේ වැඩේ කරන්නේ? සුබ විදිහට සියලු කටයුතු කරනවා. දැන් මේ ධම්මික වේර මහත්තයා කියන්නේ ඇත්තද? තව පැය කීපයක් ඉවසන්න. ඔබතුමා හිතනවද දැන් මේ පොහොට්ටු අපේක්ෂක ඉදිරිපත් කරොත් ওই හැර ගියපු කට්ටිය රණවීර කොමිසමැතිතුමා ගාවට ගියපු කට්ටිය යන්නේ ඇයි කියලා? ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. එතන හෙට ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ සර ජනාධිපති මේ වර්ණෙන් අනිවාර්යයෙන්ම ජය ගන්නවා. අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. නාම යෝජනා බාර දීලා සතියක් යනකොට හැමෝම කියන්න ගන්නවා එතුමා තමයි ඊළඟ ජනාධිපති කියලා. එතුමා ඊයේ හරි පෙරදා කියලා දුන්නා විපක්ෂය තමයි අපි නියෝජනය කරන්නේ. ඒක ඇත්තද? නෑ, විපක්ෂය නෙමෙයි අපි ආණ්ඩු පක්ෂ නියෝජනය කරන්නේ. තාම ආණ්ඩු පක්ෂ ඉන්නවා. අදත් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ආණ්ඩු පක්ෂය තමයි වාඩි වෙන්නේ. මේක අපි හදපු ආණ්ඩුව. මේක අපි රණිගට తాවකාලිකව රට පාලනය කරන්න බලයක් දුන්න මිසක් ඇඟිලි පහරත් වල අඩුවෙන් පොලිසත් තමයි ඉතුරු වෙලා තියෙන්නේ පොහොට්ටු. ඇත්ත මහින්දානන්ද අපි ওই කියන කිසිම කතාවලට කලබල වෙන්නේ නැහැ. මොකද කතාවක් තියෙනවනේ. පිස්සු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. මේ අතර තමන් ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබා දීමට එක් වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේද ආශිර්වාදයේ ඇතිව බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අද වෙනකොට මේ පොහොට්ටුව දෙකට තුනට කැඩලා දැන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පොහොට්ටුව නියෝජනය කරන මැති අමතර දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා නැවත පත් කර ගැනීම සඳහා එතුමාට සහාය දක්වන්න තීරණය කළා. ඒ අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් අපි පාර්ලිමේන්තුවේදී දැනුම් දීලා එතුමා අපිට අභිමත පරිදි කටයුතු කරන්නට කියලා අනුමැතියක් ලබා දුන්නා. ඔබතුමා සඳහන් කරපු ආකාරයට මේක ඇත්තටම මාස්ටර් ප්ලෑන් එකක්. දැන් ඔබතුමාලා ඇත්තටම මෙතනට එකතුනේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදය ඇතුව නේද? පසු වුන් එනවා නේද එකතු වෙන ආණ්ඩුවට? ඔව්, ඒයි අපි පාර්ලිමේන්තු සංකීර්ණයේ ගිය සතිය අපි කැබිනට් ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු විශාල පිරිසක් ගිහලා අපි එතුමාව මුණ ගැහිලා එතුමාගේ ආශිර්වාදය ලබා ගත්තා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් එක්ක සංවිධානය කළ සාකච්ඡාවක් ඊයේ හොරණදී පැවැත්තුණා. මීට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එක්ව සිටියා. මේ පක්ෂය මේ රටේ ජයග්‍රහණය කරපු සහ අනාගතයේ මැතිවරණත් ජයග්‍රහණය කරන දේශපාලන බලවේගයේ විදියට අපි එකතු වෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කරන කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. කොමිසමේ සභාපතිවරයා පවසන්නේ නිදහස් පක්ෂයේ පාර්ශ්ව තුනකින් ලේකම්වරු ඉදිරිපත්ව ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින නිසා එම පක්ෂයේ ලේකම්වරයා පත් කිරීම මැතිවරණ කොමිසමට ගැටලුවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තුනක් සම්බන්ධයෙන් ගැටලු පැවතුණා. ඒ කියන්නේ අධිකරණ නියෝග රාශියක් තිබුණා. එයින් අධිකරණ නියෝග දෙකක් සම්බන්ධයෙන් අපට කරුණු පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා අපි නීතිපතිවරයා වෙත යොමු කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තාමත් කිසිම කෙනෙක් අපතැම්පත් කිරීමට හෝ ඡන්දයට ඉදිරිපත් වෙනවා කියලා අපට දැනුම් දීලා නැහැ. එවැනි අවස්ථාවක් ඉදිරිපත් වුණොත් අපේ කාර්යභාරය වෙන්නේ ඒ අදාළ වෙන කණ්ඩායම් කිහිපෙම මේ ස්ථානයට කැඳවලා එකඟතාවයකින් යම් අයෙකුට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබා දීම. එහෙම නැති වුණොත් කිසිවෙකුට හෝ ඒ සඳහා අවස්ථාව ලබා නොදීම තමයි පනතේ සඳහන් වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනයි හිටියේ. මේ 14 දෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක්ම ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න තීරණය කරලා තිබෙන්නේ. ඒ වගේම විධායක සභාවෙන් 90%ක්ම සහභාගී වෙලා තමයි අපි මේ තීන්දුව තීරණ සියල්ලක්ම අරගෙන තිබෙන්නේ. ඒ අනුව පක්ෂයේ නිල
තීරණය අනිවාර්යෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණේ බවට පත් වෙලා තිබෙන්නේ. කය නායකලාට කියන්න පුළුවන් අරව කරනවා මේවා කරනවා කියලා රටේ වැඩ පිළිවෙලක් පෙන්වන්න කියන්නේ. අපිට දැන් දේශපාලන පක්ෂ UMP ශ්‍රී ලංකා පොහොට්ටුව කියලා නෑ ඔක්කොම කැඩිලා වෙලින් වෙලා විනාශ වෙලා. මේ රට නිවැරදි මිනිහෙකුට රට බාර දෙයි. පෞද්ගලිකවලු මාධ්‍යක රනිල් වික්‍රමසිංහ මහත්තයාට 152ක් ගන්න බෑ. 152ක් නෙමෙයි 160ක් දෙන්න මේ ඉන්න ජනතාව සූදානම් වෙලා ඉන්නේ. සමහර අයියලා හිතාගෙන ඉන්නේ ඡන්දෙට ඉස්සලා හිතාගෙන හිටියා ඡන්දේ තියන්නේ කොහොමද? කවුරුත් මෙතන ඉන්න අය ඡන්දේ ඉල්ලුවේ නැහැ. ඡන්දේ ඉල්ලුවේ හැමදාම ඡන්දේ ඉල්ලන පේමන්ට් එකේ කැට එකතු කරන කට්ටිය විතරයි. අනුන්ගේ ඇඳුම් ඉල්ලගෙන අඳින අය විතරයි ඡන්දේ ඉල්ලුවේ. වැඩ කරන මිනිස්සුන්ට ඡන්දේ ඉවල නැහැ. වැඩ කරන මිනිස්සු ඡන්දයක් ඉල්ලුවා ගොවියට පොහොර නැති වෙච්ච වෙලාවේ. මොකද මිනිස්සුන්ට ඡන්දේ? මිනිස්සුගේ වැඩ ටික වෙනවනම්, බඩු ටික ගන්න තියනවනම් වැඩ ටික වෙනවනම්. මේ ඡන්දේ ඉල්ල ඕන ඡන්දයක් දුන්නා. හිතාගෙන හිටිය ඡන්දේ දිනකොට ඡන්දේ ඉල්ලුවාම මේ ඒගොල්ලෝ ලේසියෙන් දිනන්න. දැන් දිනන විදිය පෙන්වන්න පුළුවන්. ඉතින් දාසිරි ජයසේකර මැතිතුමා මං හිතන්නේ මේ රටේ ඉන්න සියලුම පක්ෂවල ජනතාව නොමග යාවුගින් තමයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අස්සම් කරනවා කියලා කියන්නේ. අපි ඒ වගේම දැක්කා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට තිලංග සුමතිපාල මැතිතුමත් අස්සම් කරනවා කියලා. මම හිතන්නේ මේ දෙන්නටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිම නිල අයිතියක් නැහැ. ඉතින් නිල අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපිට. හැමෝම හිතුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලව රකි කියලා. මේ රටේ ඉන්න සිළු ජනතාවට දැන් ඉතාමත් පැහැදිලි රනිල් වික්‍රමසිංහ මහත්තයාට රාජපක්ෂව රකින්න හෝ වෙන කවුරුත් රකින්න මේ උවමනාවක් තියෙන්නේ. එතකොට ඕනකම තියෙන්නේ වැටිච්ච රට මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලිකම් තිලංග සුමතිපාල අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වාට එරෙහිව මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලෙමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 6 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභ්‍යාචන අධිකරණය නියෝග කළා. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ කිසිවෙකුගේ ඡන්ද කැඩීමේ බලාපොරොත්තුවෙන් නොවන බව සර්වජන බලය ජනාධිපතිතුරා අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා. තමන් පැමිණ ඇත්තේ ව්‍යවසාය රාජ්‍යයක් බිහි කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ ජනාධිපතිතුරා අපේක්ෂකයන් ප්‍රශ්න කරන ප්‍රෙසිඩන්ට් 2024 වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමිනුයි. ඇතැම් විට ඇතම් කාලවල ඔබ පාලකීන් සමග එකතු වෙලා අනීතිකව මුදල් හම්බ කළා යැයි කියන චෝදනාව විශේෂයෙන්ම රාජපක්ෂවරුන් සමග. ඔන්න ඕක හරි නරක වැඩක්. ලංකාවේ ඉන්න හැම දියුණු වුණු පුද්ගලයෙක්ම, දියුණු වෙමින් පවතින පුද්ගලයෙක්ම ඔවුන්ගේ ජාලයේ කොටස්කරුවෙක් නොවන තාක් දුරට ඔහු සොරෙක් වංචනිකයෙක් බවට පත් වෙනවා. එකතු කරන්නද මං හිතන්නේ යමක්. ඒ එල්ලවෙන චෝදනාවලට තව එනවා. කොටස් වෙළඳපොලේ සිදු කළ දිලිත් ජයවීරගේ වංචා, ඇතැම් විට ඇතැම් ස්ථානවල දේපල අත්පත් කර ගැනීම, කොරෝනා සමයේදී ඇන්ටිජන් වංචාව සහ හෝටල් වලට රෝගීන් ඇතුළත් කරලා නිරෝධායන කටයුතු කරපු වංචාව කියන මෙන්න ප්‍රබල කාරණා තුනක් නේ. ඔය ප්‍රබල කාරණා කාරණා හතර සම්බන්ධයෙන් මගේ ප්‍රධාන අභියෝගය එල්ල වෙන්නේ අනුර කුමාරට. මොකද ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා වින් සමහරක් මම ඔහුට ඍජුව අභියෝග කරනවා. ඌ ඔහුගේ සගෙයින්ට ඔය කියපු ලයිස්ති ඕන එකක් කොටස් වෙළඳපොළ. මේක දැන් ගොඩක් කාලෙකින් ඇහුවේ ඔය චෝදනාව. දැන් මටත් අමතක වෙලා තිබුණා එහෙමකත් තිබුණා කියලා. තමනත් කිව්වේ ඊට පස්සේ තියෙනවා දේපල අත්පත් කරගෙන දේපල ඒක නම් මම ඇහලම තිබුණේ නැහැ. අවංකව කිව්වොත් පළවෙනි වතාවට ඇහුවේ. මම දන්නේ මොකක් හෝ තියෙනවා නම් කියන්න. ඔබ දවසක් අභියෝග කරන අනුර කුමාරට එන්න අනුර කුමාර මාත් එක්ක මම කැමති ඔබත් එක්ක සංවාදයකට වාදයකට කියලා. ඔය ඔබ කරපු ප්‍රකාශය මම අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් අහනවා. දිලිත් ජයවීර මහත්තයා අන්න එන්න කියලා තියෙන විවාදයකට ඔබ යනවද දිලිත් ජයවීරත් එක්ක විවාද කරන්න කියලා. අනුර කුමාර මෙතනදිම මේ ස්ථානයේදිම දුන්න පිළිතුරු මම කියන්නම්. එයාට කියන්න ප්‍රාදේශ සභාවකට තරඟ කරලා එන්න. මම දැක්කා. ප්‍රාදේශ සභාවට තරඟ කරලා එන්න. එතනින් එහාට මට කතා කරන්න දෙයක් නැහැ කියලා මම දැක්කා. මේ පාර විතර පොඩ වෙනස් කරා මගේ ප්‍රවේශය. මම මේ පාර ඌට ආරාධනා කරන්නේ නැහැ තවදුරටත් විවාදයකට එන්න කියලා. මම ඌට අභියෝග කරනවා අද ඔබගේ නාලිකාවෙන් ඔය කිනම් හෝ චෝදනාවක් ඔහුට ප්‍රසිද්ධ මාධ්‍යයකදී මම නැති තැනක හරි කියන්න. හැබැයි හරියට කියන්නට ඕන. ඔබ චැලෙන්ජ් එකක් දෙනවා. මම අභියෝග කරනවා. මම අභියෝග ජනාධිපතිවරයා ඌට පමණක් නෙමෙයි. දැන් මට අභියෝග කරන ඔය ඕනෑම කෙනෙකුට මම අභියෝග කරනවා ලංකාවේ නීතියට යටත්ව ප්‍රසිද්ධ තැනකදී හරියට නම කියලා හොරකම කියලා වංචාව හෝ ඒ දූෂණය හෝ ප්‍රකාශ කරන්න. ඔබ නැෂනලිසම් ගැන කතා කරාට, ඔබ ජාතිකත්වය පිළිබඳව කතා කරාට, ඔබ මේ කණ්ඩායමට චෝදනාව කරලා එනවා ඒක නැෂනලිසම් නෙමේ රේසිසම් කියලා. ඔවුන් ජාතිවාදී කණ්ඩායමක් කියලා. විශේෂයෙන්ම උදේ සහ විමල් මට ඉතාම වගකීමෙන් කියන්නට පුළුවන් ඔවුන් ජාතිවාදී නොවන බව. නමුත් මං කනගාටුයි අවංකවම
ඔවුන්ට එවැනි ලේබලයක් ඇලවීමට බොහෝ කොටත් උත්සාහ කරනවා. ඔබ සර්වජන බලය කියන කණ්ඩායමක් එකට එකතු කරගන්න. හැබැයි ඔබ බෝතලේ අලුත් කරනවා. මේ බෝතලෙට වැටෙන්නේම පරණ වයින්. නෑ උදේම නෑ කොහෙත්ම නෑ. පරණ දේශපාලනඥයින් කණ්ඩායමක් නෙවෙයිද? ඇත්තරම නැවුම් රට ගැන දේශප්‍රේමීත්වෙන් ජාතිකත්වයෙන් හෝ ඒ නිර්මල වාමවාදී දෘෂ්ටියෙන් බලපු කොටස් විතරයි අද සර්වජන බලයේ ඉන්නේ. මේ කතා කරන අතරතුරත් මේ SMS එහෙම එනවා. මම ඒකයි පොඩ්ඩක් බැලුවේ. WhatsApp පණිවිඩ එනවා. ආලා තියෙනවා ඡන්ද කඩන්නද ආවේ කියලා. නෑ ඡන්ද කඩන්න නම් කවුරු වෙනුවෙන්ද කියලාත් අහන්නට ඕනේ. කාගේ ඡන්දද දන්නේ නැහැ ඔය කඩන්නද කියලා අහන්නේ. ඔබට පොරොන්දුවක් දෙන්න පුළුවන්ද කිසිසේත්ම කිසියම් හෝ අපේක්ෂකයෙකුට මම සහාය ලබා දෙනවා කියලා අවසන් මොහොතේ ඉවත් වෙන්නේ නැහැ කියලා ඔබ කෙරෙහි විශ්වාසය තබා තිබෙන ජනතාවට? උදේ මට අපහාස කරන්න එපා. හරිම අවතක්සේරුවක් කළ තියෙන වගේ මට පේනවා. මේ ඡන්ද කඩන්න එනවද? ඡන්ද කඩන්න නෙමෙයි ඉන්නේ, ඡන්දේ දිනන්න. ඔබ ඇලිත් සියත ප්‍රවෘත්ති සමගින් දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 551 වෙනි ටෙලිවැකිය. යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා අපේ ජනවහරේ කියමනක් තියෙනවනේ නේද? ෂේක් හසීනා පැනලා ගියේ ලේ විලක බංගලාදේශයේ ගිල්වමින්. හැබැයි ඉල්ලා අස් වෙලයි ගියේ. හොඳේ අන්න දැන් ඉන්දියාවේ හැංගිලා ඉන්නවලු. ප්‍රචණ්ඩත්වයේ විනාශ කිරීම, මිනිමැරීම් අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එදා අනුමත කළෙත් නැහැ, අද අනුමත කරන්නෙත් නැහැ, හෙටත් එහෙමම තමයි. ශිෂ්ට සම්පන්න ලෝකයේ මිනිස්සු විශ්වාස කරන්නෙත්, ගරු කරන්නෙත්, ප්‍රැක්ටිස් කරන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අපේ රටටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය නේද? එක එක ජිල්මාට් සියල්ලම පරාජය වුණා. පරාජය වුණා නෙමෙයි, පරාජය කළා. පොලිස් කෝලමත් පරාදයි. දැන් ඡන්දේ හරි. දැන් තමයි යන යක්කු කොරහත් බිඳගෙන යන්න හදන්නේ. මේ වෙලාවේ අතට අහුන දේවල් විකුණලා දාලා යන්න තමයි සමහරු උත්සාහ දරන්නේ. හොඳේ එක බැලූ බැල්මටම පේන්ට් තියෙනවා. ඒ වගේමයි පුදුම විදිහේ ගිවිසුම් ගැනත් දිගින් දිගටම තොරතුරු ලැබෙමින් තිබෙනවා. ටෙලිකොම් විකුණා දැමීම, හිල්ටන් විකුණා දැමීම, මේ වගේ මාර ගේම් ටිකක් මේ දවස්වල ක්‍රියාත්මකයි. හොඳේ මේ සියලු ගේම් ගැන ඉදිරි ටෙලිවැකි වලින් ලියනවා. එතකන් අද ලියන්නේ පාස්පෝර්ට් ගේම් එක ගැන. ඔබට මතක ඇති අපේ 500 වැනි ටෙලිවැකියෙන් අප සවිස්තරව හෙළි කළා VFS ග්ලෝබල් ගේම ගැන නේද? VFS ගේම ගැන. හරිය, රටක දේශ සීමාව රකින්නේ ඒ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව. වීසා එක නිකුත් කරන බලයත් ඉන්දියාවේ පෙට්ටි කඩයකට දුන්නා. අපේ SLT මොබිටෙල් එක හරි අපූර්වට වීසා නිකුත් කිරීම කළා. සියලු ආදායම් රටට එකපාරටම මෙන්න ඉන්දියේ පෙට්ටි කඩයකට දුන්නා නේද? සියලු ආදායම් ඒ උන්දලට. හොඳේ ඒ විතරක් නෙමේ, රටත් තොරතුරුත් සියල්ල අනාරක්ෂිතයි. දැන් මේ කාරණය අධිකරණයේ දක්වා ගියා. අද මේ වැඩේ නතර කරන්න ගරු අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. අපි අනාගතයේ ඒ නඩුව දිහා බලාගෙන ඉමු. දැන් ඊළඟට පාස්පෝර්ට් එක, නැත්තම් විදෙස් ගමන් බලපත්‍රය. මූලික මිනිස් අයිතිවාසිකමක්, මූලික මිනිස් අයිතිවාසිකමක්. අද ගමන් බලපත්‍රය ගන්න විදිහක් නෑ. ඔන්ලයින් පුළුවන් කිව්වට මොන ඔන්ලයින්ද නේද? ඇත්ත කතාව ඔබට කියන්නයි අපේ මේ සූදානම. එතකොට ඔබට තීරේවි ඔන්ලයින් කියන්නේ බොරුවක් කියලා. හොඳේ මේ මොන හොර නඩයක්ද කියලත් ඔබට හිමින් සීරුවේ තේරුම් යාවි. හරිය, දැන් 2003 සිට මේ දක්වා, 2003 සිට හොඳේ මේ දක්වා අපට පාස්පෝර්ට් එක දෙන්න ආගමන විගමනයත් එක්ක ක්‍රියා කළේ දේශීය සමාගමක් වන එපික් කියන ආයතනය. මේ එපික් කියන ආයතනය පාස්පෝර්ට් පොත ගෙන්නුවේ ඉන්දුනීසියාවේ රජයට සම්බන්ධ මුද්‍රණාලයෙන්. හොඳේ ඊළඟට මේ හිස් පාස්පෝර්ට් පොත ගෙනල්ල අවශ්‍ය දත්ත ඇතුළත් කරලා මුද්‍රණය කරන ක්‍රමයක් හඳුන්වලා දුන්නේ එපික් කියන දේශීය ආයතනයමයි. මේ සඳහා අවශ්‍ය තාක්ෂණයක් දේශීයව නිර්මාණය කළ එකක්. හොඳේ දැන් 2003 ඉඳලා කිසිදු පරිගණක හෝ මුද්‍රණ ගැටලු නැතිව පාස්පෝර්ට් එක නිකුත් කළා. හරිද? සාමාන්‍යයෙන් ඉතින් මෙහෙමයි, ලෝකේ පුරාම අලුත් තාක්ෂණික නිර්මාණ නිරන්තරයෙන්ම එළියට එනවා. අලුත් අත්හදා බැලීම් කරනවා, වඩාත් සුරක්ෂිත ක්‍රම හොයනවා. ඒ අනුව අද ලෝකයේ සමහර රටවල්
e-passport එක භාවිත කරනවා. ඒ කියන්නේ මේ දැනට භාවිත වන MRTD. එමත් නැත්තම් Machine Readable Travel Document කියන එක වෙනුවට e-chip එකක් දානවා. ආන් ඒ chip එකේ සියලුම ඒ අයදුම් කරුගේ ජීවදත්ත තොරතුරු අඩංගු වෙනවා. ඒකට තමයි e-passport කියන්නේ. ඒ e-passport එකට ඒ අයිතිකරුගේ ජීවදත්ත ඇතුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ passport එකේ ඇති chip එකට biodata දාන්න පුළුවන්. හොඳේ දැන් මේ જાතියේ ඒ කියන්නේ e-passport එකකට ওই 2015 ඉඳලා තමයි මේ අපේ රටේ සෙට් එක උත්සාහ දරන්න පටන් ගත්තේ. හොඳේ හැබැයි මුල්ම ටෙන්ඩරේ දැම්මේ මේ පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 20/23 මුල. ඕන් ඒක කැන්සල් කරලා දැම්ම. හරිද? ඊට පස්සේ 20/23 මැද ආයේ ඔය මේ e-passport එකට ඔන්න ටෙන්ඩර් දැම්මා. දැන් මේ ටෙන්ඩරය හදන්නෙම එක්තරා සමාගමක් ඉලක්ක කරලා. ඒ සමාගමට විතරක් ටෙන්ඩරේ දෙන්න කියලා බැලූ බැල්මටම පේනවා. හොඳේ මේක ෆින්ඩන් සමාගමක්. ටෙන්ඩරේ දාපු අවස්ථාවේ ඉඳලා කීප විටක්ම ටෙන්ඩරේ සමහර කාරණා වැඩි කරමින් වෙනස් කරමින් මේ ටෙන්ඩරය විවිධ අවස්ථාවල වෙනස් කිරීම ගණනාවකට ලක් කරනවා. සාමාන්‍ය නීතිය තමයි ටෙන්ඩරේ අඩංගු කරුණු අඩු කළාට වැඩි කරන්න බෑ. මොකද ටෙන්ඩර් දාපු එකට අසාධාරණයක් වෙනවා වැඩි කරපුවාම. කොහොම හරි මේ අනිත් සමාගම්වලට මේ ටෙන්ඩරේට ඇතුළු වෙන්න තියෙන අවස්ථාත් අහිමි කරමින් විවිධ වෙනස්කම් කරමින් ඕන් මේ සමාගමටම ටෙන්ඩරය දෙනවා. හරිද? දැන් තමයි නියම ගේම තියෙන්නේ. ඔය ටෙන්ඩරේ දානකොට තිබුණු කොන්දේසියක් තමයි ඒ e-chip එක සහිත ඒ බුක්ලට් එක ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ. හැබැයි මේ අදාළ තොරතුරු ඇතුළත් කරන සිස්ටම් එක මේ දැනට ආගමන විගමනයේ සතු අර එපික් එකේ සිස්ටම් එකම විය යුතුයි කියලා මේ ටෙන්ඩරේ කොන්දේසියක් හැටියට තිබුණා. හොඳේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? අර ටෙන්ඩරේ ගත්ත කොම්පැනිය. හරිද? ආන් ඒ සමාගම දැන් කියනවා ටෙන්ඩරේ දිනාගත්තට පස්සේ මේ අපේ chip එක සහිත කොටසේ මුද්‍රණ කටයුතුත් මේ විදිහට කරන්න බෑ. ඒවා ඔක්කොම අපේ සිස්ටම් එකකින් මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ සිස්ටම් එකත් ඒගොල්ලන්ගෙන් දැන් ගන්න ඕනේලු. හරිද? කොහොමද ගේම? හොඳේ. දැන් තව රුපියල් මිලියන ගණනාවක් ආන්න එකට වියදම් කරන්න වෙනවා. දැන් අන්න ආයේ තව කැබිනට් පේපර් එකක් දාලා ඒ වැඩේටත් දැන් අපට උනේ අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වුණා. ඇයි? මේ අලුත් e-passport එක බලාගෙන පරණ ක්‍රමයට දුන්නු passport order කළේ නැහැ. සාමාන්‍යයෙන් දිනකට passport 4000කට වැඩියෙන් නිකුත් කළා. දැන් ඉන්දුනීසියාවෙන් ගෙන්නපු passport තියෙන්නේ තව 25000ක් විතර වගේ පොඩි ප්‍රමාණයක්. හොඳේ. ඒ නිසා බොරුවට online කතා දාගෙන ජනතාවට passport දෙන එක නතර කළා. මේ කතාවේ තව තාක්ෂණික කරුණු බොහොමයි. ඒවා ඒ විදිහට ලියන්න ගියොත් ඔබට අසාගෙනින්ටත් අමාරු වෙනවා, ව්‍යාකූලභාවයකුත් ඇතිවෙන්න පුළුවන්. හොඳේ. මේක ඇතුලේ මාර ගේමක් තියෙන්නේ. මේ අපරාධයත් වහාම අධිකරණයට අරන් යා යුතුයි කියලා අද ටෙලිවිකේ මතක් කරන්නේ ඇත්තටම මේ මිනිස්සුන්ද ම්ලේච්චින්ද කියලා ප්‍රශ්න කරමිනුයි. පන අදින අම්මගේ කනකර විතරක් නෙමේ මේ නින්දිත නඩය හැට්ටය චීතේ පවා ගලවගෙන වෙන්දේසිය දාන්න හදන බව ඔබට මතක් කරමිනුයි. ඔබ අලිත් සියත ප්‍රවෘත්ති සමගින් ව්‍යවස්ථාව හා මැතිවරණ නීති උල්ලංඝනයක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල අද පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළා. මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමට ප්‍රාදේශීය වාර්තාකරුවන් කොළඹට කැඳවීම පිළිබඳවයි ඔහු මෙලෙස පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේ. මෙයට පිළිතුරු ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත පැවසුවේ එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. අද හැන්දෑවේ දෙකහමාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය වාර්තාකරුවන් ක්වෝටර්ස් හෝටලයට කැඳවලා තියෙනවා. මැතිවරණ ව්‍යාපාරයට එයාගේ සහයෝගය ලබා ගැනීම සඳහා මේ එන අයට රුපියල් 5000ක වවුචර් එකකුත් දෙනවා කියලා තියෙනවා. මේක පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. හරි, ඒක මැතිවරණ කොමිසම. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හොයා බලන්න ඕන. මම මේක තරයේ ප්‍රතික්ෂේප කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කිරියල්ල මහත්තයා කිව්වා රුපියල් 5000කුත් දුන්නා කියලා. මම බොහෝ වගේ කීපෙක් කියනවා කොළඹ දිස්ත්‍රික්කයේ කිසිම ජනමාධ්‍යවේදී හිතවතෙකුට 7-5ක මුදලක් දුන්නේ. මේ ප්‍රවාහන පහසුකම්වත් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමාධ්‍ය සෞහෘද වෘද්ධ ලබා දුන්නේ නැහැ. ප්‍රශස්ත දේශපාලන නායකයෙකු වුණාට සමහර කාරණා දක්වන්නේ
මන්දන්නේ දැන් වයස නිසාද කියලා යම් ආකාරයේ ලදරු ස්වභාවකින් තමයි දැනුත් දක්වන්නේ. මට ඊයේ දවස් වෙනකොටම තොරතුරු ලැබුණා. කිරියල් ඇමතුමා කියපු කාරණේ සම්පූර්ණ සත්‍යයි. උදේ එනකොට ඒ අවශ්‍ය කරන පහසුක යනකොට අවශ්‍ය බෝතල් ටික පවා මේ වගේට ලබා දෙනවා කියලා ඒ සියලු පහසුක එතකොට ඔබතුමා මේක හොදන්න කතා කරා. මන්ත්‍රීතුමා මොනවද මන්ත්‍රීතුමා මේ කතා කරන්නේ? මේ මැතිවරණය ප්‍රකාශනපත් කළා තියෙනවා. අපි සියලුම දෙනා දේශපාලන කටයුතු කරනවා. මොනවද මේ කතා කරන්නේ? මේ රාජ්‍ය යාන්ත්‍රණය උදාගත්තා කියන බොරු කියන්න එපා. දැන් අද මම කොළඹ දිස්ත්‍රික්කයේ මම ප්‍රාදේශීය පුවත්පත් කලාවේදීන්ට මගේ සහෝදරයන්ට කතා කරේ මගේ කාර්යාලේ. හවසට මට ඕන නම් මගේ අවශ්‍යතාවය අනුව මම පොඩි සංග්‍රහයක් කරනවා. මම මේ උදේ ප්‍රශ්නේ මතු කරපු වෙලාවේ මෙතුමා උත්තර දුන්නේ නැහැ. මම යනකම් ඉඳලා මෙතුමා තනියම කතා කරනවා. ඒකින්ම පේනවා මෙතුමාගේ බියගොළු ස්වභාවය. නෑ එතුමා ඇමතිවරේ. බියගොළු ස්වභාවය. ඔයා කියන එක විතරයි ඇත්ත. රුපියල් 5000ක් දෙනවා කියලා නේ ආවහම වවුචර් එකක්. බඩු ගන්න වවුචර් එකක් දෙනවා කියලා තියෙනවා. 2040 වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ කාබන් විමෝචනයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සමුළුවකට එක් වෙමිනුයි. 2024 පරිසරය සමාජය හා පාලනය පිළිබඳ සමුළුව අද කොළඹදී ආරම්භ වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙත පරිසර සමාජය හා පාලනය පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණා. The world is still recovering from COVID-19. Chinese economy is not performing at its best. It'll take a few more years. Even the US economy, they talked of a boom, but there's talk now that the job market is disappearing. So if you look at the two major economies in the world, so it's in this background that we are looking at the sustainable development goals. How do we achieve them? For us, where are the funds? How many countries can spend money on this? Our approach, if Trump becomes president, is an open question. But more disturbing was what happened in UK. UK, who seemed to want to turn it back, but remember, UK no longer has the money. We went to Paris for the debt meeting, but results are still not out yet. And to make it worse, the Middle East situation is such, Iran seems to be wanting to retaliate. If you retaliate, it's going to be bad for everyone, including Sri Lanka. I don't want to speak about the politics of Bangladesh. Sheikh Hasina has left. I still remember her because she gave us $200 million when we were really in need of money. I have no doubt there's tranquility. We should not panic. In the short term, there'll all be some problems. But then remember, we had the same thing in Sri Lanka. We are the largest investors. We are providing jobs in that country. So having said that, the world situation per se is not good. But that doesn't mean that Sri Lanka is moving out of it. ඇඹිලිපිටිය මොරකැටිය පිහිටි වී අලේ මණ්ඩලයට අයත් ගබඩාවක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය වාර්තාකරු අප වෙත තොරතුරු එවා තිබුණා. ඒ අනුව ඉන් ප්‍රකාශ වූයේ අමාත්‍ය මහින්ද අමරවීරගේ ලිපියක් බව පෙන්වමින් චීන ජාතික කණ්ඩායමක් වී ගබඩාවේ දොරගුළුවලට ඉබියතුරු දමා ඇති බවයි. මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව මීට පිළිතුරු ලෙස නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙම වේගබඩාව පිහිටා ඇත්තේ ඇඹිලිපිටිය මොරකැටියේ. මෙය වී අලවි මණ්ඩලයට අයත් ගබඩාවක්. ශ්‍රී ලංකිකයන් පිරිසක් සමග පැමිණි චීන ජාතික පිරිසක් එහි යතුරු රැගෙන ගිය බවයි ගොවිස් සංවිධාන පවසන්නේ. අමාත්‍ය අමරවීර ලබා දුන් බව කියන ලිපියක්ද මේ පිරිස පෙන්වූ බවයි ගොවිස් සංවිධාන අවධාරණය කරන්නේ. මම මොරකැටිය, ඇඹිලිපිටිය, සූර්යාව, කිරිබ්බංආර, හබර්ලෝ වගේ පළාත් වලින් සියලු දිනාගේ වී ගබඩා කරලා තිබුණේ මෙන්න මේ ගබඩාවේ තමයි. චීන අද ඇවිල්ලා ඉවරලා මේ පාලකයොත් බය කරලා මේ ගබඩාව බාරව හිටපු ඒගොල්ලන්ගේ බලෙන්ම යතුරු අරගෙන ගිහිල්ලා මුළු ලංකාවේම කලාප කොච්චරක වී වැව්වත් වලව කලාපේ වී නිෂ්පාදනය කරගන්න බැරි වුණොත් විශාල ලෙස වී මිල ඉහළ යනවා. දැනට දැනගන්න තියෙනවා පොල් අතුර නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවකට කියලා තමයි මේක කියන්නේ. කාගේ යටතේද මේ ගොඩනැගිලා තියෙන්නේ? මහින්ද අමරවීර අමාත්‍යතුමා යටතේ මේක මා හිතන්නේ වියළි මණ්ඩලයේ තියෙන්නේ. ඒ කියන්නේ ඔහු දැනුවත් විය යුතු යනවා. අනිවාර්යයෙන්ම ඔහු දැනුවත් වෙනවා. ලියවිල්ල පෙන්නවා කියනවා අමාත්‍යතුමාගේ ලියවිල්ල. කොහොම අනන්තාවය ඔප්පු කරන්නේ නැතුව ඉතින් දෙන්නෙත් නැහැ නේද? මොන හරි වගේ හිතුලියුමක් තියෙන්නේ. මීට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඇඹිලිපිටියේ වී ගබඩාවක් මොකද්ද මහින්ද අමරවීර ඇමතිවරයාගේ ලියුමකින් චීන කට්ටියකට දෙන්න යනවා කි. මේ වගේ අසත්‍ය පට්ටපල් බොරු
ප්‍රකාශ නිකුත් කරන්න එක ඉතාමත් වැරදි. මේ අතර අමාත්‍යංශයේද අප වෙත ලිපියක් එවා තිබුණා. එම ලිපියෙන් උපුටා ගැනීම. මෙම ගබඩාව දේශීය ව්‍යවසායකයෙකුට ලබා දීම සඳහා හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දීම සඳහා හෝ විෂභාර අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ලිපි නිකුත් කර නැත. දේශීය ව්‍යවසායකයෙකුට මෙම වී ගබඩාව ලබා දීම සඳහා වන තීරණය ගෙන ඇත්තේ වී අලවි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. දැනට වී අලවි මණ්ඩලය සතුව ගබඩා 356ක් දිවයිනපුරා පවතී. එම ගබඩා වලින් 25ක් විවිධ ව්‍යාපෘති සඳහා දේශීය ව්‍යවසායකයන්ට తాවකාලිකව කුලී පදනම යටතේ වී අලවි මණ්ඩලය විසින් එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ලබා දී ඇත. මේ නිසා මෙම ගබඩා කුලියට දීම නිසා මේ වන විට වී අලවි මණ්ඩලය මාසිකව රුපියල් මිලියන 2.5ක පමණ ආදායමක් උපයන බව සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසයි. අද දින ඔබ පුවත් විකාශය පළ වූ උක්ත ප්‍රවෘත්ති සම්බන්ධ ඇතැම් කරුණු පදනම් විරහිත අසත්‍යවා බව අවධාරණය කරමි. එම නිසා එම ප්‍රවෘත්තිය නිවැරදි කරන මෙන්ද කාරුණිකව ඉල්ලමි. උපුටා ගැනීම අවසන්. ඔබ යලිත් සියත ප්‍රවෘත්ති සමගින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හෙවත් නයිටා මුදල් අමාත්‍යංශයට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. මේ වසරේ රුපියල් මිලියන 745ක මුදලක් එම අධිකාරිය මුදල් අමාත්‍යංශයට බහර දුන් බවයි එම අධිකාරියේ සභාපති රුචික අමරසේකර පවසන්නේ. ජාතික ආයතනවල ඉන්න ළමයි වෙනුවෙන් සුළු මුදලක් අපි අය කරන්න පටන් ගත්තා. ඒ අය කිරීමේදී මතක් කරන්න ඕනේ අය කරනකොට අඩු ආදායම් ලාභී දරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනවා. නොවන අයගෙන් තමයි අපි මේ මුදල අය කරේ. ඉතින් මේ මුදල අපි ඒ අය කිරීමෙන් ගත්ත මුදල් තමයි අපි ණය තමයි අපි ඒ ගෙව්වේ මුදල් අමාත්‍යංශයට. ඒ කියන්නේ අපි බිලියනයක් දක්වා මුදල් ඉපෙව්වා. ඒන් මිලියන 745ක් අපි පියව්වා මුදල් අමාත්‍යංශයෙන්. තව මිලියන 345ක් අපිට මුදල් අමාත්‍යංශයෙන් ලැබිය යුතු මුදලට අපි හිලව් කරා. එහෙම නැත්නම් සෙට් ඔෆ් කරා. මේ මුදල් අමාත්‍යංශයට මිලියන 745ක් මේ වසර තුළ ලබා දී තියෙනවා. මේ රටේ මං හිතන්නේ සෑම අංශයකම මේ වගේ තමන්ගේ ආදායම උපයාගත හැකි ක්‍රම වේද තියෙනවා. ඒට අනුගත වූ නොවන එක තමයි ප්‍රශ්නය. අපි ලංකාව පුරා පාඨමාලා 74ක් කරනවා. 74න් දිස්ත්‍රික් කාර්යාලයක එක කෝස් එකක් හෝ දෙකක් තමයි මුදල් ගන්නෙ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්.